විද්‍යානාවේ මේ අවස්ථාවේදී ඔක්තෝබර් මාසේ 4 වෙනිදා සිට අපි අත්දකින අලුත් පොකුරවල අපි දකින විශේෂ ලක්ෂණයක් තමයි රෝගීන්ගේ තියෙන වෛරස් ප්‍රමාණය වැඩි. ඒ වගේම පැතිරීම යම් කිසි විදියකින් වෙනදාට වඩා වේගයක් අපි දකිනවා. පුද්ගලිකයන් තවත් බෝ වෙන පුද්ගලයන් ප්‍රමාණය ගත්තහම යම් කිසි විදියකින් වැඩිවීමක් අපි දකිනවා. මේ තත්ත්වය තුලින් රෝගයේ ව්‍යාප්ත වීමේ අවදානම තියෙනවා. ඒ වගේම පැලියකඩ මාළු වෙළඳපළ වගේ ස්ථානයකදී හමු වෙන පුද්ගලයන් ගත්තාම එක්තරා භූගෝලීය පරිසරයකින් එන පිරිසක් නෙවෙයි මුළු රට පුරාම සිට එන පිරිසක්. ඒ නිසා මේ රට පුරාම ව්‍යාප්ත වීමේ තියෙන අවදානමක් තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඉතාමත්ම දැඩිව අපේ සෞඛ්‍ය මාර්ගෝපදේශකවලට අනුගත වෙන්න ඕන. ඒ වගේම සංචරණයේ සීමා කළ පුළුවන් තරම් අනිත් පුද්ගලයන් හමු වීමෙන් වැළකී සිටින්න ඕන. එහෙම නොවුනොත් එහෙම මේ රෝගය ව්‍යාප්ත වීම වැඩි වෙන්න පුළුවන්. පැලියකඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව මේ සිදුවෙච්ච නිසා දීර්ඝකාලික මන්තයට සම්බන්ධ නිසා ජනතාව තුළ යම් කිසි විදිහකින් චකිතයක් ඇති වෙලා තියෙනවා. මාළු පරිභෝජනය නිසා තමුන්ට කොවිඩ් වැළඳේද කියලා, ඒ වගේම මාළු විලදී ගත්තොත් කොවිඩ් 19 වැළඳේද. මෙතනදී මාළු වලින් කොවිඩ් 19 පැතිරීමට තියෙන අවදානම තියෙන්නේ යම් කිසි පෘෂ්ඨයක් යම් කිසි තැනක මතු පිටක තැනක තියෙන වෛරසයක් තවත් කෙනෙකුට බෝ වීමට තියෙන අවදානම පමණයි. ඒ නිසා එයින් වැළකීමට කරන්න තියෙන්නේ මුඛාවරණය පැඳ සිටීම, ඊට පස්සේ මාළු වගේ දෙයක් ඇල්ලුවට පස්සේ හොඳට සබන් දාලා සේදීම, ඒ මාළු පිරිලල කිරීමට පාවිච්චි කරන ස්ථානය හොඳින් සබන් යොදා සේදීම වැනි දේවල් සාමාන්‍ය මූලික සෞඛ්‍ය ආරක්ෂිත කකහම අපිට පුළුවන් වෙනවා. ඒ මාළු වල අහම්බෙන් හෝ වෛරසය තැවරී තිබුණා නම් ආසාදිතකගෙන් එයින් තවත් කෙනෙකුට බෝ වීම වළක්ව ගන්න. ඒ නිසා මාළු පරිභෝජනේ මාළු මිලදී ගැනීම, මාළු සකස් කිරීම වගේම මාළු අනුභව කිරීම පිළිබඳව කිසිසේත්ම බිය විය යුතු නැහැ. විසන ලද මාළු කෑමෙන් කිසිම විදියකින් කොවිඩ්-19 රෝගය ආසාදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම විදිහේ අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ලබන ප්‍රධාන ක්‍රමයක් තමයි මාළු. ඉතින් ඒ නිසා මේ මාළු සාමාන්‍යයෙන් ආහාරයට ගන්න අයින් වැළකී සිටීමට මේ අවස්ථාවේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. බිය නොවි ඒ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මිලදීගෙන ගෙදරට ගෙනෙන මාළු ටික අධිශීතකරණයේ ගබඩා කර තිබීම පිළිබඳව බිය යුතු නැහැ. එය පාවිච්චි කරනකොට එළියට අරගෙන ආවරණය කරලා තියෙන අවර නිසි පරිදි බැහැර කරලා මාළුන් හොඳට හෝදලා ඊට පස්සේ පිසර සකස් කරලා ගන්නාම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි ඒ මාළු පිසීමට අපි පාවිච්චි කරපු පිහිය, ඒ වගේම ඒ ලෑල්ල, ඒ මතු පිට, ඒ හොඳින් සබන් දාලා හෝදන්න ඕන. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.